අපි යම්කිසි කාරණාවකදී අසරණ වෙනව නං ඒවගේ අපිට හිතනව නම් මේ දේ මට කරගණ්ඩ හරි අමාරයි කියලා එම නැත්තම් මට කවදාකත් මේ බාධාව මේ දුෂ්කරතාවය ජයගණ්ඩ බැරිවේ කියලා අපිට හිතනව නං එහිදී අපි කලබලවිය යුතු නැහැ එහෙම සිතුවිලි එන එක සාමාන්‍ය දෙයක් ඒක සමහරක් කෙලාවට සවභාවිකයි න්නමුත් අවසාන නිගමනවලට අපි එඩ නරකයි අපි උදාහරණ එකට ගමු අපිට හිතෙනව නං මේ අහවල් පුද්ගලයාට එහම නැත්තම් මේ අහවල් ඥාතිට එහෙම නැත්තම් මගේ ඒ මාත එක්ක ඉස්සර වැඩකරපු මේ පුද්ගලයාට මටනං කවදාකස් සමාව දෙෙන්න්න බැහැ ඔහු හෝ ඇය මටකරපු දේ නිසා මට නං අවදාක්කස් සමාව දෙෙන්ඩ බැහැ කියලාී අවසාන නිගමනවලට එන්න නාරකයි. මේ මොහොතේ මට එහෙම කරගන්ඩ බැරුව ඇති. මේ මොහොතේදී මට ඒ පුද්ගලයාට සමාවදී ගණඩ බැරුව ඇති එක ඇත්තවඩ පුළුවන්. ඒවගේම මේ මොහොතේදී එහමනැත්ත අද දවසේදී මේ සතියේදී මට ඒ පුද්ගලයාට ප්‍රේම කරගණ්ඩ බැරිුව ඉන්ඩ පුළුවන් එක හරි ඒ අදහස්සෙන්නෑ ඒවගේ තමයි හැමදෑටම වෙන්නේ කියන එක. දැන් අපි ගැන අපට වඩා හොඳට දන්නේ දෙවන් වහන්සේ අපි ගැන සම්පූර්ණ අවබෝධය තියෙන්නේ දෙවැන් වහන්සට දැන් අපි ගැන අපිත් යමක් දන්නවා හැම පුද්ගලයෙක්ම තමා ගැන යමක් දන්න හැබැ හැම පුද්ගලෙකුටම තමා ගැන සම්පූර්ණ අවබෝධයක් නැහැ අපි ගැන සම්පූර්ණ අවබෝධය තියන්නේ පරිපූර්ණ සර්ව සම්පූර්ණ අවබෝධය තියෙන්නේ දෙවයන් වහන්සේට. ඒ නිසා උන්වහන්සේ තමයි හරියට දන්නේ මට කරන්ඩ පුළුවන් දේමකක්ද කරඩ බැරි දේමොකක්ද කියලා. ඒ නිසා තමයි ක්‍රිසුන්වහන්සේගේ ගැන්වීම් අතර මනුෂ්‍යයාට කරන්ඩ බැරි එක ඉගැන්වීමක්කත් නැහැ. එකන් උන්වහන්සේ අපිට ඉගැන්වානන් දේවල් අපිට කරන්ඩ බැරි එහෙම උන්වහන්සේ තමයි ලෝකේ ඉඳපු යථාර්ථවාදී නොව නම පුද්ගලයා. උන්වහන්සේ අපිට කර්ඩ කියල උගන්න ලති නො අපිට කරන්ඩ බැරි දේවල්. මොකක් දකේ අර්ථය එහෙනම් අර්ථශුන්ඩ දෙයක් නෙ නමුත් උන්වහන්සි උගන්නපු හැම දෙයක්ම අපිට කරන්න පුළුවන්. දෙ සමාරක්ක හිතනවා කරන්න බැහැ කියලා. එකන් ඔවුන් එහම හිතලා ඔවන් අවතක් සේරු කරගැති න.ඒ එක වෙනම දෙයක්. එත ඒක ඔවුන්ගේ වැරද්ද. එනිසා අපි බලමු අපි හැමෝටම, අමාරු යැයි කියල හිතන ඉගැන්වීමක් දිහා අපි බලමු ලූක්තුමාගේ සුවිශේෂයේ හයවන පරිච්චේදේ විසි හත්වන වගන්තියට යම්. මට සවන්දන ඔබට මෙය කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න, ඔබට සාප කරන්නන්ට සෙත් පතන්න, බට ගැරහුම් කරන්නන් උදෙසා යාශ්්‍ය කරන්න ඔබේ කම්මුලට කම්මුලකට අතුල් පහර දෙෙන අයට අනෙක් කම්මුල පාන්න ඔබේ උතුරු සලුව පැහැරගන්නාගෙන් ඔබේ අදනය වූද වලක්වා නොගන්න ඔබේ නිල්ලන හැමටම දෙන්න ඔබ සතුදේ පැහැරගන්නාගෙන් යිතය නොඉල්ලන්න අනුන් ඔබට යම කරනවාට ඔබ කැත්ත හුද ඔබත් ඔවුන්ට ඒ දේම කරන්න මේොටස මේ උන්වහන්සේගේ ගැඹුරු ගැන්වීම්වල මේ සාරංශය බොහෝ පුද්ගලයන් හිතනවා ඉතාම අතාර්කික යථාර්ථවාදී නොවන දෙයක් කියල ගැන පොත පත පවා ලිවිල්ලතිී නවා. මනෝවිද්‍යාඥයන් ධර්ශනිිකයන් විද්‍යාඥයන් වගේ අය පවා මේ ගැන මතිමතා අන්තර මේ පාටේ ගැන පළතර ලතිනවා. ඕු න ගමනවලට එන්නේ ඔවු හිතනවා බැලු බැල්මට මිනිසුන්ට මේ දේ කොහොම කරගණ්ඩ පුළුවන් කියලා. අපේ හැකියාවෙන් අපේ ශක්තියෙන් අපේ බුද්ධියෙන් අපේ වීරයෙන් බොහෝවිට බැරිවේක ඇත්ත. හැබැ එනිසා අපි නිගමනකට නරකයි ආමය අපිට කරන්න බැහැ කියලා. අපේ ජීවිතෙත්ති නව යම්යම් උදාහරණ අතීතයේදී අපි ඉන්ඩ ඇතිඒ පුදගල එක බොහොම තරහාවේ කේන්තියෙන්. පි ගැනීමේ චේතනාවෙන් එකට එක කිරීමේ චේතනාවෙන්. නමුත් කාලයක් ගියාම සමහරක් කියලාට ඒ පුද්ගල අපේ හොඳම මිතුරා වෙලා තියෙනවා. එහම වෙලා තියෙනවන. අපේ හොඳම සතුරා හොඳම මිතුරා බවට පත් වෙලා තියනවා. ඒවාගේ කේ අනිප පැත්තත් ඇත්ත සමහරක් කියලාවට අපිත් එක බොහොම සමීපව ඉඳපු. බොහෝම මිත්‍රශීලීව ඉඳපු. අපේ අ හොඳම යාලවා කියලා. සලකපු කෙනා කාලයක් ගියාම අපේ පරම හතුරා බවට පත් වෙලා තියෙනවා. එත් දැකීම තියෙන බොහෝ අය ඉන්නවා. ඉතාම ලඟින් ඉඳපු දෙන්නේ දරුණු සතුරන් බවට පත්ව වුණු හැබැ ඒකාල අපිහිතන් ඇව ඇ හනෙකින් වත් හිතන් නඇතු ඇති අපි බොහම ලඟින් ඉන්න කොට හැම දෙයක්ම බෙදා හදාගන්න කොට එද ගමන් බිමං යන කොට එකට කනබොන කොට එක. තැ චාරිකාවය යදනකොට හිතන් ඇැතු ඇති මේ පුද්ගලයා මගේ පරම හතුරාවේ කියලා නමුත් එහෙම් වෙලා තියෙනවා එනිසා අපි කවදාකත් අවසාන නිගමනවලටෙන් අරකයි විවෘතව සිටිය යුතුයි අතීතයේ අපි දන්නවා සමහරක් පුද්ගලයාන්ට අපිට සමාවදීගණ්ඩ බැරුව ප්‍රේම කරගණඩ බැරුව කතා කර ගන්ඩ බැරුව ඉදි අට කාලයාගේ ඇවෑමෙන් ඒ හැකියාව ලැබිලා තියෙනවා එතරදි මොකද වෙන්නේ අපිට නොතේරි අපි තුල ක්‍රියාවලියයක් සිදුවෙනවා. දෙවයන් වහන්සේගේ වරප්‍රසාදයේ ක්‍රියාවලිය. දෙවයන් වහන්සේගේ මිත්‍රශීලිත්වේ ක්‍රියාවලිය තමයි සිදුවෙන්න්නේ උන්වහන්සේ මොකද කරන්නේ අපේ හදවත මට සිලිටු කරනවා. සෞම කරනවා. මුරුදු කරනවා. එතවට අපි අර අතීතේ තදිින් ඉන්දිියයානම් බොහොම දරුණු විදිහට ඉදිියයානම් කේන්තියෙන් තරහාවෙන්. පිැනීමේ චේතනාවෙන් ඉන්දිිය නන්ම් අපිට නොතේරීම අපගේ හදවත මුෘුදුවීම නිසා මට සිලිටුවීම නිසා සෞමවීම නිසා අ තදගතිය පහවෙලා අපගේ හදවතයේ ඒ මුරුදුවීමේ ක්‍රියාව නිසා දැන් මම අතීතයේදී කරඩ බැහැ කියල හිතුපුුදේ කරන්න හැකියාව ලැබෙනවා. මේක සාමාන්‍යයෙන් බොහෝ දෙනකුට සිද වෙනවා. සිදුවෙන ක්‍රියාවල් මේක හැමෝටම සිදු කර ගඩ පුළුවන් අපි විර්තව ඉන්ඩෝන අවසාන නිගමනවලට ඇතු ඉන්ඩෝනය නිසා අපිට කියන්න බෑ මෙහෙම කවදක්කත් අපිට කියන්න බෑ මම ඒ පුද්ගලයාට කවදාකත් සමාව දෙන්න ැහැ කියලා දක ඉංග්‍රීසිනු අපි කතාහරනවර යෙදන අයි නව නව කිසිසේත්ම කියලා අපිට කියන්න බැහැ ජීවිතය ගැන මොන භාෂාව අපි කතාකරත් ඊට සමාන දෙයක් අපිට කියන්න බැහැ මම කවදාක්කත් ඒ පුදගලක්ක කතා කරන්න. කවදාක්ත් ඔය පුදගලයාට ම සමාව දෙන්නේන. කවදාක්කත් ඔය පුද්ගලයාාව මගේ ගෙවල් පැත්ත පලාතට වද්දගන්න නැහැ කියලා. අපි කියන දේවල් අදාළ වෙන්නේ මොහොතට විතරයි.ඇත අපිට කියන්න පුළන් දැනට මට බැහැ යාට සමාව දෙෙන්ද. දැනට මට බැහැ ඒ පුද්ගලක්ක කතාහරන්න. දැනට මං කැමති නෑ ඒ පුද්ගලයාවා අපේගදරට ගන්න ගාන්ඩ. එක තමයි හරි විදිහ. පුො අනාගතයේද දේවල් වෙනස් වඩ පුළුවන්. එනිසා අපි අහම කියනවං අයිල් නැවෆෝගිවිහිම් කියලා. එමනත් මම කවදාකත් මේ පුද්ගලයට සමාව දෙන්න බැහැ කියලා අපිට වැරදිලා. ඒවි තරක් නෙවෙයි අපි ඇත්තට මේ විශවාස කරන වනං අපි දයන් වහන්සේගේ ක්‍රියාවලියට බාදා ඇති කරලා. අපි දෙයන් වහන්සේට ක්‍රියාත්මක වෙඩ ඉඩ දෙ නැති විදිහට තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කටයුතු කරලා තියන්නේ මේ ලෝකය තීරණයක වෙන්නේදයන් වහන්සේගේ ක්‍රියාවලිය නිසයි. අපේ ක්‍රියාවලියන් නිසා නෙවෙයි. අපි කරන කියන දේවල්වල ආනිසංස තියන අප්‍රතිඵලතියන හැබැව සීමිතයි තාවකාලිකයි. දෙවයන් වහන්සේගේ ක්‍රියාවලිය සදාකාලිකයි අසීමිතයි සහ අමරණීයයි. තාවකාලික දේ නෙවෙයි ඇත්තටම තීරණාත්මක වෙන්නේ සදාකාලික දේ තාවකාලික දේවල්වල බලපෑම සීමිතයි. අමරණීය ක්‍රියාවලියක බලපෑම අසීමිතයි සදාකාලිකයි එනිසා අපිහිතුුවතින් අපි ගන්න තීරණවලින් තමයි අපගේ ක්‍රියාකාරකම් වලින් තමයි මේ ලෝකයේ හැම දෙයක්ම තීරණය වෙන්න කෙල් අපිට වැරදිලා අපේ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල තියනව එකඇත් නමුත් එය සීමිතයි සහතාවකාලිකයි එනිසා අපි විවෘතව ේතු උන්වහන්සේගේ ක්‍රියාවලියට උන්වහන්සේ මාතුළ කරගන්න ක්‍රියාවලියට අපි විවෘතව ව ේුතු එනිසා තමයි උන්වහන්සේ මේ පාටේ කියන්නේ ඔබගේ සතුරාට ප්‍රේම කරන්න ඇයි එහෙම කියන්නේ බොහොම සරලයි අපිට පුළුවන් අපේ සතුරට ප්‍රේම කරන්න හැකියාව අපිට තියන අපඒ හැකියාවට ඉඩ දෙන්න නෑ බොහොවිට ඉස්මතු වෙන්ඩ එහමනත්තන් ඒ හැකියාවට සම්පූර්ණයෙන්ම වර්ධනය වඩ අපි ඉඩ දෙන්න එක ඇත්ත නමුත් ඒ හැකියාව උන්වහන්සේ අපිට ලබා දල්ලයි තියෙන උපතින්ම ඊගාව එකත් එහෙමයි ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න ඇ උන්වහසේම කියන්න අපිට පුළුවන් එහෙම කරන්න අපිට වෛර කරණට යහපත කිරීමේ හැකියාව අපි තුළ තියෙනවා හැබැයි අප ඒ හැකියාවට එලියට එඩ දෙන්න බොහ විට එක හරි ත්තන් අපඒ හැකියාව යටකරගෙන ඉන්නේ පාගගෙන ඉන්නේ හැබැ ඒ හැකියාව අපිට තියනවා ඒක උන්වහන්සේ කියන්නේ මොකද උන්වහසේ අපි ගැන දන්න අපට වඩා ඊට පස්ස ඔබට සාප කරන්නන්ට සෙත් පතන්න අශිරවාද කරන්න ඒකත් අපිට තියෙනවා ඒ හැකියාවත් අපිට උපතින්ම ලැබිලා තියෙනවා ජානගතවෙලා තියෙනවා හැබැයි ඒ හැකියාවෙන් ප්‍රෝජන නොගෙන ඉඩ පුළුවන් අපිට ඒක යට ගහගෙන තියාගන්න පුළුවන්. අප ජීවිතයේ සාමාන්‍ය දෙවල්ුත් නද සමාරකයි සංගීතයට දක්ෂය හැබයි ගොල්ලින් ප්‍රජණ ගඩි නෑ එකෙන් ප්‍රෝජණ ගන්න සමමාර්කය චිත්‍රාදින්ට දක්ෂයි නමුත් ඒක ඒ හැකයාාව පැත්තක දාලාතිීනවා අන්න එහෙම දෙයක් ඊගවකක් බලමු ඔබට ගැරහුම් කරන්නන්න උදෙසා යක්ක්ෂඥා කරන්න ඒ හැකියාවත් අපිට තියෙනවා අපිට ලැබිලති නෝදයන් වහන්සේගේ සුරූපයෙන් හා සමානකමින් ඒ ලැබිලතිනො මේ හැම දෙයක්ම අපිට තියෙනවා හැම දෙයක්ම අපිට ලැබිලා තියෙනවා හැබැයි අපි ඒවා පැත්තකට දාලා එහෙමනත්ත අර පෙට්ටියක දාලා ලාච්චුක දාලා වහලා තිය නොව වගේ දෙයක් තමයි ප්‍රෝජන නොගන්ඩ පුළුවන් උන්වහන්සේ මේ දේ කියන්නේ අපිට මේ දේවල් කරන්්ඩ පුළුවන් නිසා ඒදේ කරන්ඩ අපි ඉත නොනං අපිට බැහැකිලා උන්වහන්සේ අපිටඒ හැකියාව දෙනවා අපි තුළේ හැකියාව වැඩිවර්ධනය කරනවා හැකියාව උන්වහන්සේ විසින් වඩා පිරිසිදු කරනවා වඩා ඔපනං ඔක් නංවනවා. එනිසා අපි අපි අවතක් සේරු කරගත යුතු නැහැ. මොකද අපි විසින් අපේ හැකියාව අවතක් සේරු කරගත් තම තමයි අපි වැඩියෙන්ම පාපකාරී ක්‍රියාවන් වලට යන්නේ පාපකාරී ක්‍රියාවන් වලට හසුවන්නේ එතකොටයි. අපි ගමු හදාහරණකට අපි අපේ අසල්වසියාට අපිට යම් යම් ආකාරය හානිකරපු කෙනාට ප්‍රේම නොකර ඉන්නවා කියලා ඒ පුද්ගලයා අපි දිහා බැලුවත් අපි හිනා වෙන්නෙත් නෑ අහක බලාගන ඉන්නවා කියලා එතර මොකද වෙන්නේ කාලයක් ගියාම අර ඒ පුද්ගලයා තුළ ප්‍රේම කිරීමට තිබුණු හැකියාවත් මොට වෙනවා දුර්වලවෙන්න ර බලන් කින් වෙච්ච හනය දැන් අපි දදුමුක අපේ ඒ රන්්ඩුව නිසා ඒ ප්‍රශ්නය නිසා අරපුද්ගලයා විසින් ඔහුගේ පවුලට ලබාදිය යුතු ප්‍රේමය සැෙනහසත් මොකද වෙන්නේ අඩුුවීමකට ලක් වෙනවා ොර ඒ නිසා කෞද දුක්විදිින් හුගේ දරුවන් සහ පෞු්ලයාය එතොර මොකද වෙන්නේ ඔහු විසින් කරන ප්‍රේමේ අඩුනාම ඒ පුද්ගලයන්ට ලැබෙන ප්‍රේමේ අඩු නාම කවදහරි දවසක ඒ පුද්ගලයන් පවා අනිත් අයට ලබා දෙන්නේ ඒ අඩුවුණු ප්‍රේමය ොට අපි අනිත් අයට ප්‍රේම කරන ප්‍රමාණය අඩුනාම හෝප, අනිත් අයට ප්‍රේම නොකර ඉදි අම ඕවුන් තුළ ප්‍රේම කිරීමට තියෙන හැකියාවත් අඩුවෙනවා. එතොට වෙන්නේ අ අනිත් අය තුළ ප්‍රේම කිරීමට තියෙන හැකියාවත් අඩුවෙනවා. එහමෙම ඒ ගලාගෙන යනවා. ඒ අඩු ප්‍රේමය තමයි ගලාගෙන යන්න එතකොටමොකොද වෙන්නේ සමස්ත ලෝකේම තියෙන ප්‍රේමයේ මට්ටම. එත්ම් ප්‍රේමේ ගුණාත්මක භාවය එන්ඩෙන්ඩ අඩුුවෙනවා. එත මේ ලෝකය ඉතාම දෘෂිත තැනක් වෙනවා එකන ප්‍රේමය නැති තැන. මිනිසුන්ගේ මානව කැක්කුම් මානව තෙතමනයන් නැති තැනක් බවට පත් වෙනවා මේ ලෝකය. බලන්ට කොතරම් දරුණු ලෝකයක් ද කියලා එතකොට එක එතර කවද වග කියන්න ො අපි වග කියන්න ඕන මොකද අපි ප්‍රේම කිරීම අඩුකරගෙන එමනත්ම් ප්‍රේම කිරීම නවත්ත ගැෙන සමහරක් පුද්ගලයන්ට. එත අපිට විනකරපු අයට පවා අපිට සතුරුකම් කරපු අයට පවා අපි ප්‍රේම කරනවා කියන්නේ ඔවුන් තුළ තියන ප්‍රේම කිරීමේ හැකියාව වැඩවෙනවා. ඔවුන් තුළතින ප්‍රේම කිරීමේ හැකාව වැඩි වනාාම ඔවුන් විසින් ඒ ප්‍රේමය ලබා දෙෙන් අනි පුද්ගලයන් තුළ ප්‍රේම කිරීමේ හැකියාවත් වැඩි වෙන.ට සේ අනිත් තෑයටත් ගලාගෙන යනවා. එත අපි කරන ප්‍රේමය වැඩිවැෙන්ඩ වැඩිවැඩ, ලෝකයේ තියන ප්‍රේමයේ මට්ටම. එහම ප්‍රේමේ ගුණාත්මක භාවය වැඩි වෙනවා. එතට මේ ලෝකයේ වඩා යහපත් තැනක් බවට පත් වෙනවා. ඒකයි මේ කාරණාව ඉතාම වැදගත් වෙන. එත අපිට පුළුවන් මේ ලෝකය දරුණු තැනක් බවට පත් කරන්නඩත්. ඒ වගේ මේ ලෝකයේ යහපත් තැනක් බවට පත්කරඩත් අපිට පුළුවන්. දැම් මෙතන උන්වහන්සේ සතුර කියලා අදහස් කරේ. රටවල් දෙකක් අතර යන යුද්ධමය තත්ත්වයක් නෙවෙයි දැ අපි ගමු ඉස්සර සම්ප්‍රදායික වශයෙන්න්නේ රුසිියාවයි ඇමරිකාවයි සතුරෝ වශයෙන් සැලකුණේ ගැටුම්වල ඉදී හැමවිටම. ඊට පස්සේ දැ වර්තමාන කාලය අපි ගත්තු උතුදාාහරණයක් ඉන්දියව සහ පකිස්ථානේති නො යම්කිසි යුධමය තත්ත්වයයක් තියන බොහ විට ගැටුම් ඇතිනොෝ දේශසීමාවන් වල. දැ මෙතන සතුර කියලා කිසිුන් වහන්සේ අදහස් කරන්න ඒම ඒ විදිහෙම නෙවෙයි. සතුු කියල අදහස් කරන්නේ අපි දන්න අපගේ පවුල් තුළ අපි වැඩ කරන කාර්යාලය තුළ අපගේ අසල්වාසීන් තුළ ඉන්නවා පුද්ගලයන් අපිට අකමැති සහ අපිත් අකමැති අය ඉන්නවා අපිටත් සමාර්කිට මූනිච්චාවට කතාකරට බාහිරව කතාහරට අපිට තරම්ම අල්ලන්නේ නැහැ අපිට එතරම්ම ඔවුන් එක්ක ගණු දෙෙනු කරන්න අමාරුයි අපි අකමැති සහ අපට අකමැති පුද්ගලයන් අනන්ත ප්‍රමාණ ඉන්න. ඔවුන් සඟ අපිදටිකක් මැලිකමක් දක්වනවා දුෂ්කරතාවයක් අක මැත්තක් අපි දක්වනවා කතා බහ කරන්න්න ගනු දෙනුකරන්්ඩ එකට යම් යම් ක්‍රියාවන් කරඩ. එතරේ ඒ මට්ට මේ තමයි අපි දෛනිකව ජීවත්වෙන් ඒ මට්ටමනේ අ මහා රටවල් එක යුද කෝලාල හැමදෑම සිදුුවවෙන්න ෑන හැමදෑම අපි අපේ අසල්වාසින් පවුලය අප අපි වැඩ කරන කාර්යාලවල ඒ කර්මාන්ත ශාලාවන් වලා එක්ක ගනු දෙනු කරනවා දෛනිකවා අන්න ඒ මට්ට මේ අය සමඟ කොහෝමද අපි ගණු දෙනු කරන්නේ කියන එක එතකට අපි උන්වහන්සේ තුළේ හැකියාව වර්ධනය කරගත් තම අපි තු ඒ අමාරු පුද්ගලයටත් අප ද බෝම ොහොදටඒ පුදගලයා උදේයට දක්ම හිනාාවෙනවා එහමෙන තේ පුද්ගලයාට ආචාර කරනවා අයිබෝවන් කියවා ගුඩ මෝනිි කියනවා කිය ඇත්තටම මට්ටමටාව කියලා ඇතුළෙෙන් එතවොට වෙන්නන්නේ දර් කාලීනව මොකක්දවෙන්න ඒ පුද්ගලයා තුළක් වෙනසක් ඇති වෙනවා. ස්සර අපිතුම ඒ පුද්ගලය අපිෝදැක් අම නිං මඟහරිනවා කියලා එමෙනත් ආහක බලාගන්නවා කියලා නමුත් අපි තුල තියෙන ඒ වෙනස පරිවර්තනය නිසා ඔහු හෝ ඇය තුළාත් යම් වෙනසක් ඇති වෙනවා එකට කාලයක් ගතවෙන්නඩ පුළුවන් එක හරි. එක දවසෙන් දෙකෙන් තුනෙෙන් වෙන්න නෑ යම් කාලයක් ගතවෙනවා මොද ඔහු හෝ ඇයට තේරෙනවා අපි දෑන් ඉස්රවගේ නෙවෙ. ඒ පුද්ලයා මඟහරින්නෙ නෑ ඒ පුද්ගලයාට බොහොම අවංකව කතාබහ කරනවාය පුද්ගලය මට්ට මෙම අපිට ප්‍රතිචාර දැක්වෙනැතු වුණාට එතර කාලයාගේ ඇවෑමෙන් ඒ පුද්ගලයාගේ ජීවිතෙත් වෙනසක් ඇතිවෙනවා ඒ පුද්ගලයාගේ ජීවිතෙන් ඒ ඇතිවෙන වෙනස නිසා ඒ පුද්ගලයාගේ පවුලයාය තුළත් ඒ පුද්ගලයා ගණු දෙනු කරන අය තුළත් ඒ වෙනස ඇතිවෙනවා සුභවාදීව යහපත් වෙනසක් ඇතිවෙනවා අන්න එහෙමයි ඒ වෙනස ගලාගෙන යන්නේ ලෝකය පොඩි ප්‍රමාණයකින් හෝ සුළු ප්‍රමාණයකින් හෝ යහපත් තැනක් බවට පත් වෙනවා අපගේ හැසිරීමේ වෙනස නිසා එනිසායි උන්වහන්ේ අපිට මේ බයිබල් පාටයේදී ආරාධනා කරන්න අනිත්තායි ගැන නෙවෙයි අනිත් අගේ ප්‍රතිචාරය නෙවෙයි ඔබ අනිත් අයටඒ විදිට සලකන්න ඔබ අනිත්තායට ප්‍රේමයෙන් සලකන්න අනිත් අය දිහා බොහොම අවංකව බලන්න ඇතුලාන්ත නිදහස්සකින් යුතුව බලන්න. එතකට අපට නොදැනුවත්වම අනිත්තා අය තුළත් ඒ වෙනස සිදුවෙනවා. එ නිසා තමයි උන්වහන්සේ ඒ පාටය අවසන් කරන්නේ මෙහෙමයි. අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැත්තහුද ඔබත් ඔවුන්ට ඒදේම කරන්න. අනිත් අය ම මෙහෙම සලකයි කියන කැමති නං. අනිත් අය මට කොයි වගේද සලකන්නේ කියන එකට, අනුවමම සකස්ුවෙන්ඩ ෝනම්. එතකට ඒ අය ඇත්තටම ඔබට එහෙම සලකණ්ඩ හුරුවෙනවා. මොකද ඔබ සලකන්න ඒ විදිහටයි. මොකද ජීවිතයේ අපි දෙනදේ තමයි අපිට ලැබෙන්න්නේ දිර්ග කාලී නව. දැන් අපි අපගේ අසල්වාසීන් සමඟ සුහදව ඉන්නවනම්. අවංකවම සුහදව මිත්‍රශීලීව ඉන්ඩ උත්සාහ දරනවා නම්. ඒ හැමෝම අපිට එහම ප්‍රචාරණ නොදක් වන්නඩ පුළුවන් එක ඇත්ත. අතරඉන්න පුුවන් අපිත් එක්ක බොහොම දුරස්තව කටයුතු කරනයි නමුත් බහුතරයා කාලයක් ගයාමේ විදිහර තමයි සකස් වෙන්නේ. අපි මිත්‍රශීලිත්වය ඔවුන්ට ලබාදුන්නම ඔවුන්ගෙන බොහෝම දෙනෙක් අපිට මිත්‍රශීලීව සලකනවා. අපි බහුතරයක් එක්ක අපේ අසල්වාසින් හැමෝම එක්ක අවංකව කටයුතු කරාම. ඒ අසල්වාසිීන්ග බහුතරයෙකුත් අපි සමඟ, අවංකව තමයි හැසිරෙන්න්නේ කටයුතු කරන්නේ. සීසියක් එහම නොවන්නඩ පුළුවන් නමුත් වැඩි දෙනෙක් ඒ විදිහට සකස් වෙනවා. මොකද අපි ලබා දෙෙන දේ තමයි අපට දිගින් දිගටම ලැබෙන්නේ. අපි අනිත් මිනිස්සුන්ගෙන් දුරස්වනම් කටයුතු කරන්නේ. අනිත් මිනිස්ස එක්ක එතරම් කුළු පගවනව නම් කටයුතු කරන්න දේ තමයි අපටත් ලැබෙන්නේ. අනිත් අඇයි අපි දුරස් වඩ දක්වන ප්‍රමාණය සම්භාවිතාව වැඩිවෙනවා. එතට මේ කාරණාව, අපගේ දෛනික ජීවිතවලට ඉතාම වැදගත්. දැ එයින් අදහස් වෙන්නේ නැහැ අපි නිකං අර සීමාවන් නැතු ඕනම කෙනෙක් එක එහෙම නෙවේ ජීවිතයට සීමාවන් තියෙනවා ඒවගේම සමහරක් පුද්ගලයන්නෙක් අපිට මිත්‍රශීලී වියහැකි ප්‍රමාණ තියෙනවා. ඒවගේ ප්‍රමාණ හඳුනාගෙන කටයුතු කරන්න ඕන නමුත් වැදගත් වෙන්නේ මෙහිදී අපගේ ඇතුලාන්ත ආකල්පය. කොහොමද ඔුන් දිහා බලන්නේ අපගේ ඇතුලාන්තේ තියන වෛවය ක්‍රෝධය පලිගැනීමේ චේතනාව කොහොමද අපි ඒවයි නිදහස් වෙන්නේ කියන එක වැදගත් ඇත්තටම අපගේ අපි අකමැති සහ අපිට අකමැති අයට අපි ප්‍රේම කරන්ඩ කරන්ඩ අපි ඇතුලාන්තය නිදහස් වන ප්‍රමාණය වැඩි වෙනවා සතුරාට ප්‍රේම කිරීම ඇතුලාන්ත නිදහසේ ප්‍රකාශනයා අපිට අමාරු නං යම්කිසි පුද්ගලයකුට ප්‍රේම කරගණ්ඩ හෝ ගනු දෙනු කරන්ඩ ඒෙන් පේන්නේ අපි ඇතුලාන්තයෙන් තවම නිදහස් නැහැ අපි තවම ඇතුලාන්තයෙන් පරිනත වෙලා නැහැ ඒක නිසා එකකක් ඒ ගැනත් අපි අවංක වේතු ය හඳුනා ගත යුතුයි මම නිදහස් නැහැ ඒ නිසා තමයි මටහරි අමාරු ඒ පුද්ගලයා එක් ගනු දෙනු කරන්න උන්වහන්සේ අපිට ආරාධනා කරන්නේ අපි ව දෛරිමත් කරන්නේ ඇතුලාන්ත නිදහස සමඟ ජීවත්වීමට. ඇයි ඒ වැදගත්. එතවට තමයි අපිට දයන් වහන්සේව අත්දකිඩක් පුළුවන්. සතුරාට ප්‍රේම කරන්න නැතුව දයන් වහන්සේව අදකිඩ බැහැ අපිට. දයන් වහන්සේ ගැඹුරින් හඳුනාගඩ බැහැමොකද අපි නිදහස් නැහැ. එකයන්නේ සතුරාට ප්‍රේම කරන්න නැහැකින්නේ අපි තවම, දෙවයන් වහන්සේට මාතුළ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නඩ ඉඩදීලා නැහැ. ඒ බාගෙට ඉඩදීලා තියන්නේ දැන් අපිතු මට තියෙන්න්නේ සියට දෙකයි කියලා සතුරාට ප්‍රම කිරීමේ හැකිව ප්‍රශ්නයක් නෑ එතනින් තමයි අපිට පටන් ගණඩ වෙන්න. ඒක ඇන්න තවම මාතුල මම ඉඩදීලා තියන්නේ දයන් වහන්සේට සියයට දෙක ප්‍රමාණයයි. ඒකයි ඒ ප්‍රමාණය මා තුල තියෙන්නේ. අපිතු හෙට දවසේ මාතුළ, සතුරාට ප්‍රේම කිරීමේ හැකිියාව සීර දහයක් වනාා කියලා හිතමුකෝ. එකඇන්න මම දැන් සයට දහයක් ඉඩ දී ති න උන්වහන්සේට ක්‍රියාත්මකවෙන්න. ඒ ක්‍රියාවලීට තව ඉඩදෙන්්ඩෝ නඒ ක්‍රියාවලියට ගැඹුරුුවෙන්ඩඒ ක්‍රියාවලියට ශක්තිමත්වෙන්ඩ ඉඩ දෙෙන්ඩ ඕනා. එතට නිදහස කියන්නත් ඇතුලාන්ත නිදහස කියන්නත් එක තැන පල්වෙන දෙයක් නෙවෙයි අපි වයසට යන්ඩ යන්ඩ ඇතුලාන්ත නිදහසෙන් ගැඹුරුවෙන්ඩෝ. එතවට මාතුල අන්න අයට ප්‍රේමකිරීමේ හැකියාවත් මොකද වෙන්නේ වැඩි වෙන.දක එකට යන්නේ අතර ප්‍රේමය කියන්නේ ඇතුලාන්ත නිදහසේ දරුවෙක් ඇතුලාන්ත නිදහස්සේ ප්‍රතිඵලයා. එතරේ ඇතුලාන්ත නිදහසෙන් මම වර්ධනය වෙන් නැතුව මාතුල ප්‍රේමකිරීමේ හැකියාව පුළුල් වෙන්න නැ ප්‍රසාරණය වෙන්නෙ නැහැ. දැවතවෙෙ නැැ. එතට මේ හැම පැත්තක්ම අපි තුළ ක්‍රියාත්මක වෙන්ඩෝන මේ ක්‍රියාවලිය යථාර්ථයක් බවට පත්වීමේදී. එ නිසා සතුරාට ප්‍රේම කිරීම තමයි ලෝකේතිීන යථාර්ථවාදීම ක්‍රියාවලිය. සතුරාට වෛර කිරීම එකට එක කිරීම, එකට එක කිරීමෙන් වෛර කිරීමෙන් සිදුවෙන්නන්නේ මොකක්ද මේ ලෝකය අපි විසින් තව දරුණු තැනක් බවට පත් කරලාති නවා. දෙ අපි සතුරාට ප්‍රේමෛරකරාම එතන එකකිවර වෙන්න ඒතනි ඒවරෙනව කවත් නැහැ. අපි සතුරාට වෛර කරන්න කරන්න මොකදවෙන්න ඒ සතුරාත් වෛරේම් පිරෙනවා.ය සතුරාත් වර්ධනය වෙන්නේ වරයෙන් මොකද අපි දෙන්නේ දේන්නේ ද ඔහුත් එකට එකනේ කරන්නඩ යන්නේ ඔහු හෝ ඇය ඒවිදරන්නේ ේතකොට ඔහුගේ පවුලටත් ගලාගෙනයන්නේ වෛරය. කොද හදන් වරෙන්ඉන්නේ වරෙන් අපිත් එක්ක. නමුත් ප්‍රශ්නය වෙන්නේ ඔහට ඒ වරය අපි එක්ක විතර සීම කර ගණඩ බෑ වෛරය වර්ධනය වෙන කියන්නේ එක අනිත්තයටත් ගලාගෙන යනවා. එත රපීතුමක යම් කිසි පුද්ගලයක්. කාර්යාලේ වෙන දේවල් ගැන තරහාවෙන්ඉන්නවනන්න පුද්ගල ගෙදරය විල් හොඳින් ඉන්න. ගෙදරෙන්නේ ඒේ තරහවෙන් තමයි කාර්යායේ සිදුවෙන යම් යම් සිද්ධෙ නිසා ඒ ඇතිවෙන කෝපය වෛරය තරහවකේන්තිය, ඔහු කාර්යාලේ තියලා ගෙදරයෙන්නේ නැහැ. ඔහු ගෙදරාත්වෙන්නේ ඒ අස තුටෙන් ඒ කලකිරීමෙන් අසාහනයෙන්. ගෙදර ඒකට ගෙදරායිටත් පලපානවා. ගෙදරාෙක්කත් ඔහු රන්්ඩු සරුවල් කරන ප්‍රමාණය තරහ යන ප්‍රමාණය යටගිරියෙන් කෑ ගහන ප්‍රමාණයමකද වෙන්නේ වැඩි වෙනවා. ගෙදරායත් ඒක අල්ලගෙන එහම ත ඒ අවසෝෂණය කර ගැන මකදවෙන්න අපිතුේ ඒ තාත්තර දරුව ඉන්නවා කියලා. කුඩා දරුවුණුත් මොකද ස්කෝලට ගියාම පසල්ගේයාම ඕහුත් රහාවෙන් කේන්තියෙන් ඉන්න මොකද ගෙදරත්වේ කනේ. තර ඒ ප්‍රශ්නය ඔවුන් ස්කෝලටත් ගෙනවා පාසලටත් ගෙනවා. පන්තියල අමයිකත් ඔවුන් ගැටෙනවා. ඉට පස්ේ ඒ පන්ති ඉන්න ඒළමයි මොකද කරන්නේ ඕවනුත් ඉන්න දැන් මේ බොහොම තරහාවෙන් කේන්තින් මොකද මේ පන්ති ඉන්න එකළමෙක් වදදෙනවා අනිත් අයට ගහනවා හිංසා කරනවා ත ඔවන් මොක කරන්න ඕවන් ෙර ගිහිල් ඔඕුන්ගේ නංගිලමල්ලිලාවත් අල්ලගන ඒ වෛරයකේන්තිය තරාව පිට කරගන්නවා දැම් මොකද වනේ එක පුද්ගලයකුගේ වෛරය නිසා වෛරය විසබීජයක් වගේ ගලාගෙනය අන්ඩ පටන් ගන්නවා එක මුළු සමාජයේම දූෂණය වෙනවා පිරිහීමට ලක් වෙනවා ඒ වගේ එක පුද්ගලයකුගේ ප්‍රේමය නිසා සමාවදීමේ හැකියාව නිසා එය තව දස දහස් ගානකට ගලාගෙන යන්න තො එක පුද්ගලයකුගේ ප්‍රේමකිරීමේ හැකියාව තීරණාත්මකයි. මානව ඉතිහාසය සඳහාම. මුලු මානව වර්ගයාගේ අනාගතය සඳහමය තීරණාත්මකයි. එවගේ එක පුද්ගලයකුගේ වෛරය නිසා මා ඉතිහාසයට මෙය බලපානවා. මිනිසුන්ගේ ජීවිත අවල්වැඩ සහ තවතවත් පිරිහීමට ලක්වෙන්ඩ බලපාන. නමුත් උන්වහන්සේ අපිට ආරාධනා කර සිටින්නේ ප්‍රේමය මගින් අනිත් අයගේ ජීවිතවලට පරිවර්තනයක් කිරම් බලපෑමක් කිරම්. වෛරය මගින් එ ේක නිසයි උන්හසේ පැදිලිවක කියන්නේ ඔබේ සතුරාට ප්‍රේම කරන්න. ඔබේ සතුරාදිහා බොහොම මුරුදුව බලන්ඩ. ප්‍රේමේ දෘෂ්ටිකෝණයෙන් බලන්ඩ. තවිදිර කියෙනවන බේ සතුරා දෙෙස. දෙවයන් වහන්සේ බලන විදිහට බලන්න මොකද ඔබේ සතුරාටත් දෙවන් වහන්ස ප්‍රේම කරනව කොන්දේසිවි රහිතව. මං කැමති වුණනත් අක මැති වුණම් මගේ සතුරාටත් දෙවන් වහන්ස ප්‍රේම කරනවා. ඒක මට කියන්න බෑ දෙයන් වහන්සට ප්‍රේම නොකරඉන්න කියලා එහෙනම් මමත් මගේ සතුරාදිහා හෝ මම කැති හෝ මටක මැති පුද්ගලයා දිහා බැලිය යුත්තේ දෙවියන් වහන්සේ බලන විදිහට. එතකොට තමයි මේ ලෝකය වඩා යහපත් තැනක් බවට පත්වෙන්නේ. උන්වහන්සේ අපට ආරාධනා කර සිටින්නේ අන්න එවැනි ජීවිත රටාවකට ඇතුළුවෙන්ඩ. අන්න ඒ ආකාරයෙන් ජීවත් වෙන්ඩ. ජෙසු පිහිටායි.